අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිදමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත අද පස්වරු 5 වන විට කොවිඩ් මරණ 4ක් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 40 දක්වා ඉහළයයි රිජ්ජේ ළමාරෝහලේ වෛද්‍යවරුන් 5 දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකුට සහ දරුවන් හා මව්වරුන් 46කටත් කොරෝනා ශ්‍රී ලංකාව කොවිඩ් එන්නත් පරීක්ෂණ භූමියක් කිරීමට අපි විරුද්ධයි සජිත් කියයි කොවිඩ් මරණ බුහුම දානේද ආදාහනේද සියත ප්‍රවෘත්ති යලිත් පළතරයි සියත අනාවරණය කළ කන්තලේ බඩේරිඟු ව්‍යාපෘතියට ඇති බාධා ඉවත් කිරීමට රජයෙන් කඩිනම් පියවර ඇමති එස්එම් කියයි මාෆියාවට ඉඩ තබන්නේ නැහැ බන්දුලගෙන් ප්‍රකාශයක් රජය යන්නේ මහදෙන මුත්තගේ න්‍යායට ජේසී කියයි දීවර ප්‍රජාවට කඩිනමින් විසඳුම් සියලු සහන කඩිනමින් ලබා දීමට රජයේ අවධානය අයහපත් වූ කාලගුණය ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත COVID-19 වෛරසය ආසාදෙන වී මෙරට සිදු වූ තවත් මරණ 4ක් පිළිබඳ තොරතුරු අද පස්වරු 5 පමණ වන විට වාර්තා වුණා. ඒ අනුව COVID වෛරසය ආසාදෙන වීමෙන් මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 40ක් ලෙසයි. COVID-19 වෛරසය ආසාදෙන වී මෙරට සිදු වූ 36 වන මරණය ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක්. ඇය පෞද්ගලික රෝහලක සිට IDH රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී මියගොස් ඇති බවයි ප්‍රජේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. අදාළ කාන්තාව දීර්ඝ කාලයක් රෝගාතුරව සිට ඇති අතර මිය යාමට ආසන්නතම හේතුව කොවිඩ් නියුමෝනියා තත්ත්වයක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේදී සිදු කෙරුණා. ඒ ජාත්‍යන්තර නිරෝධායන නීති රීතීන්ට අනුකූලවයි. මේ අතර අද පස්වරු 5 පමණ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටු වූ පුද්ගල මරණ 4ක් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එලෙස මියගොස් ඇති පුද්ගලින් අතරින් 151 හැවිරිදි පිරිමි පුද්ගලෙක්. අදාළ පුද්ගලයා රාජගිරිය ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ජීවත් වූ අයෙක් වන අතර කොළඹ ජාතික රෝහලට පසුගිය 7 වන දින ඇතුළත් කර ඇති අතර එෙහිදී මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එසේම මෙම මරණයට ආසන්නතම හේතුව වන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයක් බවද සඳහන්. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මියගොස් තිබෙනවා. ඔහු පසුගිය 23 වන දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේදී මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එසේම මෙම මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 හේතුවෙන් සිදු වූ සසන පද්ධතියේ ආසාදනයක්. ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවක්ද COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා. අදාළ කාන්තාව ඊයේ දින ගම්පහ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුයි මියගොස් ඇත්තේ. මෙම මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි. එසේම අවුරුදු 55ත් 60ත් අතර හඳුනා නොගත් පිරිමි පුද්ගලෙක්ද මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය පසුගිය 8 වන දින ඉදිරිපත් කර ඇති අතර එෙහිදී කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙසයි හඳුනාගෙන ඇත්තේ. මෙම මරණයට හේතුව ලෙස කොවිඩ් ආසාදනය දැක්වෙන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මියගිය මුළු රෝගීන් සංඛ්‍යාව 40ක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දන්වා සිටින්නේ. කොළඹ රිජ්වේ ආර්ය ළමාරෝහලේ වෛද්‍යවරුන් 5 දෙනෙකු, හෙදියන් 2 දෙනෙකු හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 3 දෙනෙකු මේ වන විට කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. එසේම එම රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් හා මවවරුන් ඇතුළු 46 දෙනෙකුද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා සඳහන් කළේ. ඒ හේතුවෙන් රෝගීන් බැලීමට එන පිරිස අද දින සිට අවම කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ.
මේ වෙන විට මේ රෝහලෙන් වාර්තා වෙච්ච මව්වරුන් සහ දරුවන් ගත්තම 46 දෙනෙක් පමණ වාර්තා වෙලා තියෙනවා අද වෙන විට. ඒ වගේම කාර්ය මණ්ඩලයේ 10 දෙනෙක් පමණ වාර්තා වෙලා තියෙනවා වෛද්‍යවරුන් හෙදිනදාරින් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය එක්ක. ඒ අනුව සියලුම රෝගීන් සංඛ්‍යාව මෙම රෝහලෙන් වාර්තා වූ ප්‍රමාණය 56ක් පමණ වෙනවා. රෝහල තුල රෝගීන් වාර්තා වීමත් ඒ වගේම කාර්ය මණ්ඩලයේ වාර්තා වීමත් පසුගිය දිනවල සිදු වුණා. මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා අපි දැන් උපරිම පියවර අරගෙන තියෙනවා. මම හිතනවා ඉදිරි සතිය තුලදී මේ තත්ත්වයට මග හරවා ගන්න පුළුවන් වෙනවා. ඒකට ප්‍රධානම හේතුව උනේ අපිට අර පිටින් රෝගීන් බැලීමට එන විරසකෙන් තියෙන තර්ජනය තමයි ඒකට ඇති වෙලා තියෙන්නේ. ඒක නිසා අද සිට රෝගීන් බැලීමට ලබා දෙන ඉඩ පහසුකම් අපි තාමත්ම අවම කරලා තියෙනවා. ඒ අනුව දවසකට එක්වරයි රෝගීන් බැලීමට හැකි වෙන්නේ. ඒත් විනාඩි 10ක පමණ කාලයක් සඳහා ඒ සියලුම රෝගීන් ඉන්න තැන්වලට ගිහිල්ලා රෝගියා බැලීම සඳහා අපි අවසර ලබා දෙන්නේ. වාට්ටුව තුළ විශේෂිත ක්‍රමවේදයක් ආරක්ෂිත ක්‍රමවේදයක් සකසලා තියෙනවා. ඒ අනුව තමයි රෝගීන් බැලීමට ඕගොල්ලන්ට හැකියාවක් ලැබෙන්නේ. මේ අතර ත්‍රිකුණාමලයේ මහා රෝහලේ ප්‍රසවහා නාරි ඒකකේ මීට පෙර කොවිඩ් 19 ආසාදිත වූ වෛද්‍යවරයාගේ ආශ්‍රිතින් ලෙස හඳුනාගත් වෛද්‍යවරුන් තිදෙනෙකු අතුරින් එක් වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. වාතු වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයේ පුද්ගලින් 11 දෙනෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අතර ගැබිනි කාන්තාවක් වන බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. එකම පවුලේ 6 දෙනෙක් තමයි මුලින්ම වාර්තා වෙලා තිබුණේ. මුලින්ම අපි කරේ මාළුවෙන්ද පොලේ හිටපු අයගෙන් ඒ අයගේ ආශ්‍රිතයන් තමයි ෆස්ට් කන්ටැක්ට් වශයෙන් PCR පරීක්ෂණ යොමු කරේ. PCR පරීක්ෂණ කළා අපි ඒ සියලුම පවුල්වල අයව නිරෝධායනයට පත් කරා. පාදුව වෙරළපාරේ ගර්භණී මාතාවක් පොසිටිව් වෙලා තිනවා. ඒ ගර්භණී මාතාවගේ පවුලේ 3 දෙනෙක් මේ වෙනකොට පොසිටිව් වෙලා ප්‍රතිකාර සඳහා යොමු කරලා තිනවා. හොරණ කැකුලන්දල පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකී 9 දෙනෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතින් පිටසක් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ අද කටයුතු කළේ. මෙම කර්මාන්ත ශාලා දෙක ආශ්‍රිතව සේවක මහත්මීන් 2500ක් විතර සේවයේ යෙදී සිටිනවා. ඔවුන්ගේ දැනට PCR පරීක්ෂණ 600ක පමණ ප්‍රමාණයක් සිද්ධ කර තිබෙනවා. එහිදී අපිට අවස්ථා දෙකකදී රෝගීන් 9 දෙනෙකු වාර්තා වෙලා තියෙනවා. මස්කිලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ සිදු කළ PCR පරීක්ෂණ 163ක් අතුරින් 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ අතර මතුගම ප්‍රදේශයේ COVID ආසාදිතයින් බහුලව වාර්තා වීමත් සමග ඔවුන් PCR පරීක්ෂණයට ලක් කර මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සුළු සේවකයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්තේ. ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයට අයත් ගාල්ල මකුළුව ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයින් 10 දෙනෙකු පසුගියදා හඳුනා ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සේවයේ නියුතු වෙළඳුන් පිටිසකගේ PCR පරීක්ෂණද අද සිදු කෙරුණා. මේ අතර දැනට හුදකලා කර ඇති මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ පිහිටි මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාර්ය සතියක කාලයකට පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ නිරෝධායන නීති කඩ කරමින් අදාළ රැස්වීම පැවැත්වීමට යන බවට පොලිසිය විසින් කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි. කෝපි වෙලාවේ අපි සභාව දෙපාරක් පවත්වලා තියෙන මෙහි. එහෙනම් ඒ වෙලාවෙත් අපි නිකුත් කරු සභාව. හරි මේක 40 දිනයි 30 දිනයි 40 දිනයි ඉන්නේ අපි. නමුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 100ක් විතර එකතු වෙලා සාකච්ඡා කරලා මේ අවස්ථාවල වෙනකොට සාකච්ඡා කරනවා. අද යම් කිසි පිරිසක් මේක කඩාකප්පල් කරන්න ඕනේ කියලා හිතලා වදා කරපු වැඩක් කියලා අපි කියනවා. අපි උසාවිය දීලා තින්නේ තින්නේ අපි ගරු කරන්න එපා. ඉන්පස්සේ සභාව එනිසා අපි මේක හරි තීන්දුව දීලා තියෙන වැරද්දක් නෙවෙයි. ඉතින් මේගොල්ලන් නීතිමාර්ගෙන් යනවා නේද? උසාවිය යනවා කියන්නේ. එච්චර මට කියන්න පුළුවන් නේ. මම සභාව අපි ආරම්භ කරන කටයුතු කරන යනකොට මේ උසාවි නියෝගයක් කරගෙන මාල් ඔයසි මහත්තයාවිලක සභාව තතියක් කල් දාන කියලා නියෝගයක් දුන්නා. ඒක ඇත්තටම අපි මන්දුර කවුරුත් අපි දෙනවත් වෙලා ඉන්නේ. කොවිඩ් සංගතයේ තියෙන අවස්ථාවේදී ඒ කොවිඩ් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුව තමයි මේ වෙලාවේ සභාවේ තීන්දුව දීලා ගැනීම සඳහා අවශ්‍ය සභාවක් තමයි අපි වාර්තා කරන්නේ. ඉතින් ඒක මොන ක්‍රමයකින් හෝ උසාවියට කරුණ ඉදිරිපත් කරලා මේ අද සතියකට කල් දාලා තියෙනවා. මානෙල්ල පොලිසිය ඕයිසි මහත්තයා මානෙල්ල රාජ්‍ය සභාව පැවැත්වීමට එරෙහිව उसावी
මෙතර පවතින වසංගත තත්ත්වයේ හැමේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති සහ හුදකලා කර ඇති ප්‍රදේශවල නීති විරෝධී මත්පැන් ජාවාරම් සිදු කරන පුත්කලින් සඳහා දැඩි දඬුවම් ක්‍රියාත්මක කරන බවයි බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ. නීති විරෝධී මත්පැන් මත්ද්‍රව්‍ය සුලභතාවයේ අවම කිරීම සඳහා අපි විසින් ගෙන ගිය ඒ මෙහෙයුම අපිට ප්‍රායෝගිකව මේ දිනවල කරගෙන යාමට අපහසුතාවයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය තම ප්‍රයෝජනට අරගෙන කිසියම් පුද්ගලයෝ මේ නීති විරෝධී මත් සහ මද්රව්‍ය ජාවාරම් ජයිට කරගෙන යනවා කියලා ඉවරල තොරතුරු තියෙනවා නම් ඒවා සම්බන්ධව මේ තත්ත්වයේ තුල වුණත් අවශ්‍ය වැටලීම් කරලා අතදැමීම් ගැන අපි කටයුතු කරනවා. ඊපාර ජායල සුදුවැල්ල ප්‍රදේශයේ මද්රව්‍ය භාවිතා කරන්නන්ගෙන් කොළඹ ප්‍රදේශයට මේක පැතිරලා ගිහලා මුළු මහත් විශාල ව්‍යසනයක් වුණා. ඒ නිසා තමන්ගේ ගම, තමන්ගේ නිවස, තමන්ගේ නිවැසියන් මුළු මහත් සමාජයේම අඳුරට හෙල්ලනවා. ඒ වගේ කටයුතු කරන පුද්ගලයෝ පිළිබඳව ඒ වරදි වලට අදාළව අමතරව නිරෝධායන අලුත් ගැසට් පත්‍රයේ හැටියට මේ වසංගත රෝග තත්ත්වය බෝ කිරීම සඳහා කටයුතු කරන පුද්ගලයන් ලෙස අලකල ඉවරලා තදින්ම නීති ක්‍රියාත්මක කරන කටයුතු කරනවා. මේ අතර COVID-19 වසංගතයේ හේතුවෙන් රටෙහි උද්ගතව ඇති අවදානම් සහගත තත්ත්වයේ මත වසා දමන ලද මෝඩ රට ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන් පිට ප්‍රධාන කාර්යාලයේ මත වූ අවදානම් සහගත බව මෙතෙක් පහව ගොස් නොමැති බැවින් තවදුරටත් විවෘත කිරීමේ අවකාශයක් නොපැවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ හේතුවෙන් සේවාලාභීන් පත්වන අපහසුතාවයන් අවම කිරීම සඳහා මෝටර් වාහන පැවරීම ඇතුළු ප්‍රධාන කාර්යාලය මගින් සපයන ලද සේවාවන් රැසක් යාපනය අනුරාධපුරයේ කුරුණෑගල ගම්පහ හා හම්බන්තොට දිස්ත්‍රික්ක කාර්යාල හරහා සැපයීමට මේ වන විට පහසුකම් සපයා ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව හෙට දින සිට මෙම සේවාවන් ලබා ගැනීමේ හැකියාව මහජනතාව වෙත ලැබෙන අතර ඒ සඳහා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා මෙම දුරකථන අංක අමතා කල් වේලා ඇතිව දිනයක් හා වේලාවක් වෙන් කරගත යුතු වනවා. එසේම රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී සේවාලාභීන් පත්වන අපහසුතා අවම කිරීම සඳහා මෝඩ රට ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය සීමිත කාර්ය මණ්ඩලයක සේවය ලබා ගන්නමින් හෙට දින සිට නැවත විවෘත කිරීමටද තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් වේරහැර කාර්යාලය මගින් සේවා සැපීම කොළඹ දිස්ත්‍රික්කයේ තුල පදිංචි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන හා අවදානම් සහිත ප්‍රදේශවලට අයත් නොවන සේවාලාභීන්ට පමණක් සීමා කෙරෙන අතර සේවා ලබා ගැනීමට පැමිණීමට පෙර ඒ සඳහා කල් වේලා ඇතිව දිනක හා වේලාවක් වෙන් කරගත යුතු වනවා. ඒ සඳහා මෙම දුරකථන අංක අමතා තොරතුරු දැනගත හැකි. මෙතර COVID-19 වෛරසය ආසාදනය වී නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලැබන රෝගීන්ගේ සුවය උදෙසා පින්කම් මාලාවක් සංවිධානය කර තිබුණා. පවතින COVID වසංගත තත්ත්වයට අනුව බස් ගාස්තු සංශෝධනයක් සිදු වේද? බස් රථ දහවණය කිරීම සිදුවන්නේ කෙසේද? මේ පිළිබඳව දැනුම් දීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වුණා. අපි කැබිනට් පත්‍රිකාවක් දාලා අනුමත කරා පුද්ගලික බස් රථවලට දැනට අපි අය කරන අවසර පත්‍ර ගාස්තු, ප්‍රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු, ලොක්පත්‍ර ගාස්තු, පිවිසුම් ගාස්තු, මගේ මාර්ග තාවකාලික බලපත්‍ර ගාස්තු කියන ඒවා සියල්ලම තව ඉදිරි 6 මාසයකට අය නොකර ඒ අයන්ට කටයුත්ත කරගෙන යන්න ඉඩ දෙන්න කියලා සහනයක් හැටියට. ඊට අමතරව අපි ලංකා ගමනාගමන මණ්ඩලය සිසු සර්ය සහ දුෂ්කර මාර්ගවල ධාවනයේ එක්තිබ්බ කටයුතු කරගෙන යනවා. මොකද අපිට ලංකා ගමනාගමන මණ්ඩලයේ සාමාන්‍ය අපිට දවසක ආදායම තිබුණා මිලියන 75ක් විතර. දැන් ඒක මං හිතන්නේ මිලියන 18ට අඩු වෙලා තියෙනවා. රේල්වේ දෙපාර්තමේන්තුවේ දවසක මිලියන 18ක් විතර තිබුණා. ඒක දැන් මිලියන 5ටත් වඩා අඩු වෙලා තියෙනවා. ඉතින් රජයටත් විශාල වැය බරක් දරන්න වෙලා තියෙනවා මේ මගී ප්‍රවාහනය වෙනුවෙන් කටයුතු කරන්න. ඊට අමතරව පුද්ගලික බස් රථ වෙනුවෙන් ගාස්තු වැඩි කිරීමක් අපි ප්‍රතිපත්තියක් හැටියට කරන්නේ නැහැ. නුත් සෞඛ්‍ය නීති රීති හැටියට ධාවනය කරනකොට ඒගොල්ලන්ට වෙන අපහසුව සම්බන්ධව අපි අතිරේක ගාස්තු ප්‍රමාණ අය කරන්න අවසර දෙන්න යනවා. ඒ වගේ මේ මොහොත වෙනකොට අපි පුද්ගලික බස් රථවලට ඒගොල්ලන්ට තියෙන මුදල් අභීරකම හින්දා ලීසින් අය කරන එක තාවකාලිකව මාස 6කට නවත්තන්න අපි කටයුතු කරගෙන යනවා. සාමාන්‍ය පරිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතා කරමින් ජනතා ප්‍රවාහනය කරන්න පුළුවන් කියලා ඒක අපි අංක 1 ක්‍රමයේ හැටියට අරගෙන තියෙනවා. ඒ කියන්නේ මුඛාවරණ පළඳගෙන ඒ කියන නීති රීති අනුව නමුත් හිටගෙන සහ ඉඳගෙන ප්‍රවාහනය කරන්න දෙනවා නම් ඒ අනුව තමයි දැනට පවතින බස් ගාස්තු සකස් වෙලා තියෙන්නේ. එතකොට ඒ ගාස්තුවේ වෙනසක් වෙන්නේ නැහැ. කවම ගාස්තු රුපියල් 12යි. දෙවනි ක්‍රමවේදය අපි සකස් කරලා තියෙන්නේ තමයි දැනට අපි අනුගමනය කරමින් පවතින ක්‍රමවේදයේ පහුගිය කාසියමය සෞඛ්‍යාංශවල උපදෙස් පරිදි. එතකොට මේ කියන දෙවනි ක්‍රමවේදය නැත්තම් දෙවනි අවදානම් මට්ටම
යටතේ ධාවනය කරන්න තමයි දැනට අපි උපදෙස් දීලා තියෙන්නේ. එතකොට ආසන සංඛ්‍යාවට පමණක් ධාවනය කරනවා නම් අපි සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2ක්. දැන් අවම ගාස්තුව 12යි 12 10ක් නම් 12. දැන් අවම ගාස්තුව රුපියල් 12යි. ඒ නිසා ඒක 14කට ධාවනය කරන්න තමයි සකස් කරලා තියෙන්නේ දෙවනි ක්‍රමවේදේ. සෞඛ්‍ය අංශ වලින් දැනට අපිට දැනුවත් කරලා තියෙන්නේ දෙවනි ක්‍රමවේදයට ධාවනය කරන්න කියන කාරණා. තුන්වෙනි ක්‍රමවේදේ අපි සකස් කරලා තියෙනවා ආසනයක් හැර ආසනයක්. එකිනෙ දුරස්ථ භාවය පවත්වාගෙන ප්‍රවහණය කරන්නයි කියලා කිව්වොත් නිශ්චිත ප්‍රදේශයක තාම අපිට එහෙම ප්‍රදේශයක කරන්න කියලා උපදෙස් දීලා නැහැ. නිශ්චිත ප්‍රදේශයක මගින් ප්‍රවහණය කරන්න කියලා කිව්වොත් තද බල තර්ජනයක් තියෙනවායි කියලා අපිට කිව්වොත් දුරස්ථ භාවය පවත්වාගෙන ඒ වුණොත් ආසනයක් අර ආසනයක් මගින් ප්‍රවහණය කෙරුවොත් ඒ කියන්නේ බස් රථය යන්න පුළුවන් 50යි ආසන සංඛ්‍යාවෙන් එහෙම කෙරුවොත් සාමාන්‍ය බස් රථ සඳහා 1.5ක ගාස්තුවක් අය කරන්නත් මේ 1.5ක් වැඩි කරන්න නෙමෙයි 1.5ක් අය කරන්න. අය කරන්නත් ඒ වගේම අර්ධ සුභෝග භෝගී රත සඳහා සාමාන්‍ය ගාස්තුමෙන් 1.2ක් අය කරන්නත් අර්ධ සුභෝග භෝගී සහ සුභෝග භෝගී කියන දෙකටම 1.2ක් අය කරන්නත් ඒ වගේම අධි සුභෝග භෝගී කියලා තියෙනවා බස් රත වර්ගයක් සුළු බස් රත ප්‍රමාණයක් ඒ වගේදී 1.1ක් අය කරන්නත් අපි තුන්වෙනි ක්‍රමවේදේ සකස් කරලා තියෙනවා. ශ්‍රී ලංකාව කොවිඩ් එන්නතක් පරීක්ෂා කිරීමේ පරීක්ෂණ භූමියක් කිරීමට රජය උත්සාහ දරන බවත් ඊට දැඩි ලෙස විරෝධය පළ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා. කොරෝනා ප්‍රශ්නය මර්ධනය කිරීමට ජාති ආගම් කුල මල පන්ති පක්ෂ බෙදයක් නැහැ. ජනතාවට දෙන සහන ප්‍රමාණය ගැන ඒ වගේම ජනතාවට ලැබෙන පහසුකම් පිළිබඳව අඩුපාඩුකම් රැසක් තිබෙනවා. ඒ අඩුපාඩුව විසඳන්නට රජය වහම කටයුතු කරන්නට ඕන. WHO එකේ දැන් මේ තීරණ කරනේ එන්නතක් අපේ රට ජනතාවට 20%කට ලබා දීම සඳහා. මෙහෙමයි බෙහෙතක් එන්නතක් නිර්මාණය වෙනවා නම් අපි ඇත්ත වශයෙන්ම දැඩි ලෙස සතුට වෙනවා. හැබැයි ඒව ලබා දීමේදී මේ රටේ සමස්ත ජනතාවට නොමිලේ ලබා දෙන්නට ඕන. ඒ වගේම මම එකක් කියන්න කැමතියි. අපේ රටේ ජනතාව එන්නතක් පිළිබඳව පරීක්ෂා කිරීමේ ජන කොට්ටාසයක් බවට පත් වෙන්නට බෑ. ඒ කියන්නේ මේ යම් ප්‍රතිශතයකට ලබා දීලා අපේ රට මේ පරීක්ෂණ භූමියක් වෙන්නට බෑ. ටෙස්ටිං රවුන්ඩ් එකක් වෙන්නට බෑ. ඒ ටෙස්ටිං ටික ඔක්කොම කරලා නිර්ව්‍යාජතාවය, නිවැරදිභාවය තහවුරු කරලා මේ රටට එන්නට ඕන බෙහෙතක් හැටියට. එව නැතුව අපේ රටේ ජනතාව පාවිච්චි කරන්නට දෙන්නට බෑ. ඔය විවිධ බහුජාතික සමාගම්වල විවිධ ආයතනවල ටෙස්ටිං රවුන්ඩ් එකක් හැටියට ශ්‍රී ලංකාව පාවිච්චි කරනවට අපි තරයෙන් විරුද්ධයි. ඒකට අපි ඉඩ තබන්නේ නැහැ. අද මම හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පක්ෂ විපක්ෂ ભેදෙන් තොරව මැතිඅමතුරු මම හිතන්නේ 16-17ක් තර සහභාගී වුණා. ඒක ඉතාම හොඳයි. විපක්ෂ නායකතුමත් ඉන්නවා, මා ඇමතිවරුනුත් ඉන්නවා, මන්ත්‍රීවරුනුත් ඉන්නවා. ඒක නිසා මෙතෙන්දීම පෙන්ලා දුන්න අවධානය යොමු කළ උතුරු කොළඹ ප්‍රදේශයට මේ අවස්ථාවේදී හෝ යම් ආකාරයක රෝහලකට වෙන්නා වූ අවශ්‍යතාවය. ඉතින් ඒකත් අපි සාකච්ඡා වුණා. ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මම පැහැදිලිව කියන්න ඕනේ මේ දුරස් අධ්‍යාපන ක්‍රමවේදය තුලින් ආරම්භ කරන ලබන ඉරිදා ඉඳලා 1 සිට 11 දක්වාත් ඒ වගේම උසස් පෙළ විෂය ධාරාවන් හතරේ ප්‍රධාන විෂයන් සඳහා තුන්වෙනි වාරයේ පාඩම් වලින් ආරම්භ කළා. අපි ඒ කටයුත්ත කරගෙන යනවා. ඒක නිසා අපි ඒක ඒ පිළිබඳවත් තව දවස් දෙකකින් කාලසටහන ඉදිරිපත් කරනවා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙන මේ පාඩම් මාලා පැකේජ් එකක් හැටියට මුද්‍රණය කළා. රූපවාහිනියක්වත් නැති, ගුවන් විදුලියක්වත් නැති, ඔන්ලයින්වත් කරන්න බැරි දරුවන්ට විදුහල්පතිවරුන්ගේ මාර්ගෙන් මේ පාසල් වලට යවලා මේ පාඩම් සටහන් සියල්ල බෙදාහැරීමේ වැඩපිළිවෙලකට යන්න. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් කඩා වැටීමට ලක් වූ ධීවර කර්මාන්තය යලි නගා සිටීම සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව රාජ්‍ය මාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඒ අනුරාධපුර කලාවේ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමි. අපි පැහැදිලිව කිව යුතුයි තවමත් ධීවර කටයුතු වලදීච්ච කිසිම පුද්ගලයෙක් ධීවර වරායන් තුල PCR පරීක්ෂණ වලින් COVID-19 ආසාදිතයන් බවට වාර්තා වෙලා නැහැ. නමුත් අපි ප්‍රතිපත්තිමේ තීන්දුවක් අරගෙන තියෙනවා පෑලියගොඩ මත්ස සංකීර්ණ විවුර්ත කිරීමේදී පළමුව එය තොග වෙළඳාමට පමණක් සීමා කිරීමට ඒ වගේම සිල්ලර වෙළඳාම ක්‍රමානුකූලව සෞඛ්‍ය මාර්ග උපදේශ 90 යම් වැඩපිළික් ඇතුලේ ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරි අනාගතයේ වැඩපිළික් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. බොහෝ ධීවර වරායන් තුල අපි සිල්ලර වෙළඳාම තහනම් කරලා තියෙනවා. රුපියල් මිලියන 200ක මුදලක්
ධීවර සංස්ථා මත්ස්‍යතුග මිලදී ගැනීම කටයුතු කරන්න මේ මිලදී ගැනීම කටයුතු අපි ඍජුවම කිරීමේ කටයුතු ආරම්භ කළා තියෙනවා මේ වන විට ධීවර සංස්ථායෙන් පසුගිය දින 10 පමණක් කිලෝ 140,000කට ආසන්න ප්‍රමාණයක් මිලදී අරගෙන තියෙනවා මූල්‍යමය වටිනාකම ගත්තොත් එම 160,000ක ආසන්න මුදලක් වැය කළා තියෙනවා මේ මත්ස්‍යතුග මිලදී ගැනීම කටයුතු සිදු කරන්න ඉදිරියේදීත් අපි මේ කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යනවා ධීවර කර්මාන්තයේ කටයුතු කිරීම සඳහා ප්‍රවාහන කටයුතු අලෙවි කටයුතු මිලදී ගැනීම කටයුතු වියලීමේ කටයුතු මේ සියලු දේ සඳහා පොලිස් මාර්ග බාධක වලින් ඒ අවශ්‍ය අවසරය ලබා දෙන්න කියන උපදෙස් ලබා දීලා තියෙනවා කිසිම බාධාවකින් තොරව ධීවර කටයුතු කරගෙන යෑමේ හැකියාව තියෙනවා හුදකලා ප්‍රදේශ බවට පත් කළ තියෙන ප්‍රදේශවලත් පවත්වාගෙන යන අපනයන ධීවර කර්මාන්ත ආයතන ටින් මාළු කර්මාන්ත ආයතන විවෘතව පවත්වාගෙන යෑම සඳහා ඒ අවශ්‍ය මැදිහත් වීම උපදෙස් ලබා දීලා තියෙනවා පිළිලිමක් කරා ජනාධිපතිතුමාගෙනුත් මහ බැංකුවෙනුත් ධීවරයන් ලබාගෙන තිබෙන ණය සඳහා යම් සහන කාලයක් ලබා දෙන්න කියලා අපි විශ්වාස කරනවා ලබන සතිය වෙන විට කාලවකවානුත් එක්ක අපි බලාපොරොත්තු වන අඩුමතරමේ මාස 3ක කාලයක් ලබාගෙන තියෙන ණය සඳහා බැංකු සහනයක් ලබා දීමේ කටයුත්ත නිර්මාණය වෙයි කියලා නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට නොමිලේ ගෙන්නු රැපිඩ් පරීක්ෂණ කට්ටල 150,000ක් පමණ රේගුවේ සිරවී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට අද එක්වෙමේ. අපේ මාචාර්ය චන්න ජයසුමන. එයා කියනවා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකේ කිට්ස් 105ක් ඒකෙන් 7 වෙනිදාට 50,000ක් එනවා කියලා. ඒතකොට ඇත්තරම දැන් ඇවිල්ලා කිට්ස් 50,000ක්. අමාත්‍යාංශයට බාර දුන්නා. එතකොට ඒකම නෙදර්ලන්තයෙන් ගෙන ආපු ටෙස්ට් කිට්ස් ටික 150,000ක් රේගුවේ තියෙනවා. මොකද HS කෝඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවායි කියලා. ඒක රේගුවේ තියාගෙන ඉන්නවා. ඒ ඔක්කොම නිකන්. දැන් මම අහනවා ඒකේ HS කෝඩ් එක ප්‍රශ්නයක් තියලා මේ තරම් මේ හදිස්සි කොවිඩ් එකට ජනාධිපතිතුමා කියනවනේ මගේ කටේ වචනේ තමයි චක්‍රලේඛනේ. ඇයි ටෙලිෆෝන් කෝල් එකක් දීලා ඒ චක්‍රලේඛනේ නිකුත් කරන්න බැරි වුනේ? HS කෝඩ් එක හරි ගස්සලා ඔක පිට කරන්න මේ ඖෂධ මේවා ඖෂධ මේ කොරෝනා වසංගතයකට ගෙනලා තියෙන්නේ. මේකට හදිසි ඖෂධය පිළිගත් එකක් නම් HS කෝඩ් එක උඩ ඖෂධය රඳවාගෙන ඉන්නේ මොකද්ද? ඇයි ඒ වගේ ඒවා කරන්න බැරි? මේ අනිත් ඒවාට තියෙන හදිසියයි මේකට තියන්න බැරි. ඇයි මේ නෙදර්ලන්තයේ 150,000 රිලීස් කළා වහම මේ ටෙස්ටින් පටන් අරගන්න නැත්තේ? මේ ඩීල් වලට තමයි. රජය මුළුමනින්ම දිගින් දිගටම ජනතාවට යම් යම් කාරණා වසන් කරා. දැන් ඊයේ දිනේදී වෙච්ච මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් හරි තොරතුරක් ජනතාවට දෙන්නේ නැහැ. මේ මරණ සාධක තියෙනවා අපි ළඟ. මේවා ඊයේ මාධ්‍යට එළියුන්නේ නැහැ. නමුත් මැරිලා තියෙන කොරෝනා හේතුව. එතකොට මේක ඇත්ත తත්වේ. රටේ ජනතාවට වසන් කරන්න හැදුවට මේක ඉතාමත් භයානක තැනකට ආවා කියන එක සෞඛ්‍ය සේවයමින් විශේෂඥයෝ ප්‍රකාශ කරා. මේ රජේ අර අපිට ඉතිහාසයේ තියෙන කතාවක් මතක් වෙනවා මහදන මුත්තා ගෙන් අර ගොවි මහත්මයාට උනේ මොකද්ද? තමන්ගේ එළුවත් නැති වුණා, මුට්ටියත් නැති වුණා, අන්තිමට තමන්ගේ වැටත් කඩා ගන්න සිද්ධ වුණා. එහෙනම් මහදන මුත්තගේ නීතිය තමයි අද මේ රටේ ක්‍රියාත්මක කරන්නේ. රට තුල පවතින සහල් මාෆියාව මැඩ පැවැත්වීම වෙනුවෙන් ලබන කන්නේ සිට රජය විසින් ආරක්ෂිත සහල් තොග පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ආහාර කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. රටේ පවතින හාල් මාපියාව නැති කරලා සහල් වලට සාධාරණ මිලකට පාරිභෝගික ජනතාවට සහන සැපීම සඳහා අපි පූර්ව සූදානමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ලබන වර්ෂයේ මේ වර්ෂයේ ඇතිවෙච්ච ගැටලු ඇති නොවන ආකාරය නිර්මාණය වෙන්න නම් රජය නියම කරන සහතික මිල ක්‍රමය සහ උපරිම සිල්ලර මිල නිසි ලෙස ක්‍රියාත්මක වෙන්න නම් රජය සතුව ආරක්ෂිත තොගයක් තියෙන්න ඕනේ. එන ජනාධිපතිතුමා කිසිසේත් සහල් ආනයනය කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක පසුගිය රජයේ ප්‍රතිපත්තිය මේ කිසි ප්‍රශ්නයක් නැහැ. අදටත් අපිට පුළුවන් ඉන්දියාවෙන් පොන්නි සම්බා ගෙනාන්න රුපියල් 85ට අඩුවි කරන්න. ඒක තමයි ඉෂාක් බදුද්දීන් ක්‍රමය. ජාවාරම් කරුවන්ට රීසිලෙස ජාවාරම කරගෙන යන්න ඉඩ දෙනවා. වක්කඩ ගැඩුවා වගේ විදේශ වලින් සාල් අල ලුණු මිරිස් පරිප්පු ඔක්කොම ගෙන්න. අද එවැනි තත්ත්වයකට කරන්න බෑ. මොකද මුළු ලෝකෙම COVID-19 වසංගතයේ යටතේ මේ ලෝකයේ පුරාම තියෙන සැපයුම් ජාලය කඩා වැටිලා තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී තමයි වඩා වැදගත් වෙන්නේ රට ඇතුලේ නිෂ්පාදනය කළ හැකි සියලුම භාණ්ඩ ආසේවා රට ඇතුලේ නිෂ්පාදනය කරගන්න උත්සාහ දරිය යුතුයි. ඒක කෙටි කාලීන වශයෙන් විවිධ විවේචනයන්ට ලක් වුණත් මැදිහත්කම් කාලීන වශයෙන් ජනතාවට වාසිදායක වෙනවා. සීනි සම්බන්ධයෙන් බද්ද අලිත් දවස් 14 පස්සේ වැඩි කරනවාද කොහොමද ගැසට් කරයිද? මේ පිළිබඳ මුදල් අමාත්‍යතුමා විසින් තීරණයක් ගන්නු ලබයි. බද්ද අඩු කිරීම කරන කොටගෙන වෙළඳ පොලේ සීනි මිල අඩු වුණේ නැහැ. බද්ද අඩු කළයි කියලා මිල අඩු වෙන්නේ නැත්තම් මේ බද්ද අඩු කිරීමෙන් රජයේ ආදායම අහිමි කරගැනීමේ කිසිම තේරුමක් නැහැ. කොරෝනා වෛරසය ආසාදන වීමෙන් සිදු වූ මරණ සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව යලිත් අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. කෙසේ වෙතත් රජයේ පාර්ශවය සඳහන් කරන්නේ මෙතෙක්
මෙතෙක් සිදු කරන ලබන ආදාහන කටයුතු ඒ ආකාරයෙන්ම සිදු කරන ලබන අතර එම තීරණය වෙනස් කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් මේ වන විට ගෙන නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් මේ වන විට විවිධ මත පළවෙමින් තිබෙනවා. අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද මේ සම්බන්ධයෙන් පැවැත්තුණා. අප මේ වාර්තා කරන්නට සූදානම් වන්නේ මේ වන විට එම ආදාහනය කිරීම සහ භූමි දානය කිරීමෙන් සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුකාරී තත්වයන් පිළිබඳවයි. කොරෝනා වසංගත තත්ත්වය ලෝ පුරා පැතිරීමත් සමගම අදාළ වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන පුද්ගලින්ගේ සිරුරු සම්බන්ධයෙන් වූ අවසන් කටයුතු සිදු කිරීම පිළිබඳව නිර්දේශ මාලාවක් නිකුත් කරන්නට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කළා. නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව වෛරසය වැළඳී මියගිය පුද්ගලින්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු සිදු කළ යුතු අතර එසේ නොවුනහොත් එමගින් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නා. කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූ පුද්ගලින්ගේ දේහයන් ඇතම් රටවල් බොහොම දානය කිරීම සිදු කරන අතර ඇතම් රටවල් දේහයන් ආදාහනය කිරීම සිදු කරනු ලබනවා. එහෙත් විවිධ ආගමික විශ්වාසයන් සහ ක්‍රමවේදයන් මත අවසන් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ ගැටලු මතුවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිදු වූ කොවිඩ් මරණ සියල්ල පිළිබඳ අවසන් කටයුතු සිදු කරනු ලැබුවේ ඒව ආදාහනය කිරීමෙන් වන අතර එහිදී මුස්ලිම් ජනතාවගේ දේහයන් පිළිබඳ ආදාහන කිරීම හමුවේ ගැටලු පැන නැගී තිබීම පසුගියදා පාර්ලිමේන්තු සැසිවාරයේදීද විවාදයට ගැනුණු කරුණක් බවට පත් වුණා. මේ රටේ මුස්ලිම් ඉස්ලාමීය ප්‍රජාවට පුච්චන එක පාප කර්මයක්. ඒ ආගමේ ඉතාමත්ම අන්තවාදී තීන්දුවක් ගත්තා. ඒ වෙලාවේ තිබිච්ච සෞඛ්‍ය සේවයේ විශේෂඥයන්ගේ දීපු උපදේශය අනුව තමයි ඒ වෙලාවේ තීන්දුව ගත්තේ. අපිට ඕන විදියට නෙමෙයි. අපි දන්නවා මුස්ලිම් ජනතාවගේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවායි කියලා. ජීවිතක්ෂයට පත් වූ මුස්ලිම් ජනතාවගේ මෘතදේහයන් ආදාහන කිරීමට අවසර ලබා දුන් බව පවසමින් සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ ලේකණයක සඳහන් වන බව පැවසෙන නිවේදනයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතිනවා. අදාළ ලේඛනය පිළිබඳව අප එම සංවිධානයෙන් විමසීමට ලේඛනයේ අඩංගු දුරකථන අංක කිහිපයකටම ඇමතුම් ලබා ගත්තද ඉන් කිසිදු දුරකථනයකට අපට ප්‍රතිචාර ලැබුණේ නැහැ. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය ගලබුඩාත්තේ ඥානසාර හිමියන්ද මේ පිළිබඳව අදහස් පළ කළා. මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා මිනී පුච්චනවද වලදානවද කියන එක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ලෝකයේ මේ සම්බන්ධයෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ග තියෙනවා. මේ වසංගත තත්ත්වයේ හැසිරීම වලාකුළුවක්. කවුරුවත් මේක නිශ්චිත ස්ථිර නිගමනයකට ඇවිල්ලා නැහැ. ඒකට රටක තියෙන්න ඕන එක නීතියක්. මෙවැනි වසංගත තත්ත්වයකින් මුළු ලෝකයේම වසා ගත්තහම අපට පිළිගත හැකි නිර්දේශ තියෙනවා. ආගමික කාරණාවන් කියන ඒවා හරීම සංවේදී. මුස්ලිම් මිනිස්සුන්ට වැළලෙන්න තියෙන අයිතිය අපි පිළිගන්නවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. මොකද ඒක සංවේදී කාරණාවක් මුස්ලිම් ප්‍රජාවගේ. කරුණා කළා නිකන් මේ නරි නාටකයක් නටන්න නැතුව අපි ආණ්ඩුවට කියනවා මේ ගන්න තීන්දුව සම්බන්ධයෙන් රටට කවුරු හෝ එක්කෙනෙක් මෙන්න මේක තමයි කොවිඩ් සම්බන්ධයෙන් අදහස. මෙන්න මිනි පුච්චනවද වලනවද කියන එක සම්බන්ධයෙන් අදහස. මහාචාර්ය මෙත්තිකා විතානගේ මහා 2017 හෝ 18 වර්ෂයේ හොඳම භූවිද්‍යා සමීක්ෂණය සම්බන්ධයෙන් සම්මාන ලැබුව ජයවර්ධන විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා. ඒ මාධ්‍යයට කියා තිබුණා කොරෝනා මිනි වැරළුවොත් ඊළඟ වසංගතයේ පොළොව බිඳගෙන එයි. ඇයි කියනවා මිනිහක කිලෝග්‍රෑම් එකකින් අපජලයේ ලීටරයක් වැගිරෙනවා. වෛරස් ඕජස් බොන නිදටත් එනවා. 2003 SARS වෛරස් තාමත් හොංකොං වල තියෙනවා. ඒතර අපි බලන්න ඕන මේ රටේ ගත්තොත් 60%කට වැඩි ප්‍රමාණයක් තාම පාවිච්චි කරන්නේ තමන්ගේ වත්ත කපා ගන්න ලිං ගංගා ධාරා ගලා බහින මේක තනිකර එකම කලාපයක්නේ. අපි අපේ බෞද්ධ අයිතිවාසිකම් ඉල්ලනවද මේ කොරෝනා වසංගතය ඇස්සේ? දැන් මේ කාලේ හරිනම් අපේ චීවර මාසේ බොහෝ පන්සල්වල කඩන පින්කම් නවත්තුවා. අපේ බෞද්ධයත් කී දෙනෙක් මිය ගියාද? පාංශු කුලයක් දුන්නේ නැහැ. ඒව තම තමන්ගේ ගෙවල් වල ඒව කරගත්තා. ඒක තේරුම් ගන්නවා. ඒ නිසා අපි ආණ්ඩුවට යෝජනා කරනවා කරුණා කළා වෛද්‍ය සංගම් එකතු වෙලා නැත්නම් මේ සෞඛ්‍ය අංශ වලින් එක පණිවිඩයක් එක නිර්ණායකයක් සකස් කරන්න. කොරෝනා නම් මොන ජාතියේද කතාවක් නැහැ. පුච්චන නම් රටේ තීරණේ. ඒකට අනිත් අය අනුගත කරන්නේ. මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් COVID-19 වෛරසයේ පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. රජය විසින් කරන ක්‍රමවේදයක් රජය විසින් කරන දේවල් රටේ ජනතාව වෙනුවෙන් රජයක් විසින් පාර්ශ්ව කීපයක් මේක සම්බන්ධද සෞඛ්‍ය ක්ෂේත්‍රය හමුදාවන් පොලිසිය මේ ඔක්කොම නමුත් මොවුන් සියලු දෙනාම එකාමෙන් එක අරමුණක් රටේ
කොවිඩ් තුරන් කිරීම සඳහා එක අරමුණක් වෙනුවෙන් කටයුතු කරනවා. කිසිදු ආකාරයෙන් හංගල හුරු ගණන් එව කියලා නැහැ මේ රටේ ජනතාව දැන් පැහැදිලිව දන්නවා. රජයේ පාර්ශවයෙන් ඉෂ්ට සිද්ධිය විච්ච යුතු සියලුම දේවල් රටේ ජනතාව දැනුවත් කිරීම සඳහා කළ යුතු සියලුම දේවල් කරන අතරතුර ජනතාව ජනතාවගේ වගකීම යුතුකම ඉෂ්ට සිද්ධ කළ යුතුව තිබෙනවා. අපවිසින් පසුගියදා වාර්තා කළ කන්තලේ බඩඉරිඟු ව්‍යාපෘතියට එළඹී ඇති බාධා ඉවත් කිරීමට කඩිනමින්ම කටයුතු කරන බව අමාත්‍ය ස්වයම් චන්ද්‍රසේන මහතාද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසුවා. පසුගිය 8 වෙනිදා සවස 6 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් කන්තලේ සීනි කර්මාන්ත ශාලා භූමියේ දේශීය නිෂ්පාදකයෙකු විසින් ආරම්භ කිරීමට සූදානම් වූ බඩ ඉරිඟු ව්‍යාපෘතියට සිදු වී ඇති අවාසනාවන්ත ඉරණම පිළිබඳව ප්‍රථම වරට වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස තොරතුරු ප්‍රථමයෙන්ම වාර්තා කළා. ඉන් අනතුරුව මේ පිළිබඳව බොහෝ විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය තුල සහ වෙබ් අඩවි තුල තොරතුරු වාර්තා කිරීමද ආරම්භ වුණා. විදේශිකින් පැමිණ මේ වාසනාවන්ත භූමිය විනාශ කරමින් රිසිසේ මුදල් හම්බ කිරීමටගත් උත්සාහයන් ව්‍යර්ථ කරමින් දේශීය ව්‍යාපාරිකයෙකු විසින් අක්කර 1500ක පමණ වූ බඩ ඉරිඟු වගාවෙන් කන්තලේ ප්‍රදේශයේ දහස් සංඛ්‍යාත පිරිසකට සෙත සැලසීමට සූදානමින් සිටියා. මේ වන විටත් ලක්ෂ 500ක පමණ මුදලක් වැය කරමින් අදාළ ව්‍යාපාරිකයා ප්‍රදේශයේ ගොවීන් සමග එක්ව මෙම ඉඩම් සංවර්ධනය කිරීමේ කටයුතු සිදු කළා. නිලධාරීන්ගේ කබ ඇදිලක් හේතුවෙන් කන්තලේ අසරණ ගොවීන් කබලෙන් ලිපට වැටෙන්න ඔන්න මෙන්න කියා තිබුණු පසුබිමක් තුලයි අප ඒ පිළිබඳව පසුගිය 8 වෙනිදා අපගේ ප්‍රවෘත්ති විකාශය හරහා තොරතුරු වාර්තා කළේ. මේ සම්බන්ධයෙන් අප දිගින් දිගටම අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගනු ලැබුවා. ඒ අනුව අදාළ බඩ ඉරිඟු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට එම භූමියටම පැමිණි අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාව සම්බන්ධ කරගනිමින් මීට කුමන පිළිතුරක් ලබා දෙන්නේද යන්න පිළිබඳව අප සොයා බැලුවා. ඒ අනුව එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයා අද දින විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳෝමින් බඩ ඉරිඟු ව්‍යාපෘතිය අතරමඟ නතර නොකර ඉදිරියටම කරගෙන යාමට අවශ්‍ය පසුබිම සැකසූ බව ප්‍රකාශ කරමින් මේ වාර්තා කළ අපටද ස්තුතිය පළ කළා. අපිට මේ අක්කර 27000ක මුඩු බිමක් බවට පත් වෙලා තියෙන ඉඩම ප්‍රයෝජනෙට ගන්න අවශ්‍යයි කියන කාරණේ මත අපි ආයෝජකයෙක් මේ සඳහා යොදාගෙන KST එවර්ගීන් කියන සමාගමේ ආයෝජකයා කැමැත්තෙන්ම මේ ගොවින්ද පහසුකම් දෙන්න ඉඩම සුද්ධ කරලා දෙන්න බීජ සපයන්න ඉදිරිපත් වුණා. අපි දැක්කා ගිය ආණ්ඩුවේ ඉහළම නිලධාරිය හිටපු අමාත්‍යංශ ලේකම්වරු නිලධාරි පිරිසකගේ ගොතු වෙලා කරුමාන්සාලාවේ යකඩ ඩික හොරෙන් විකුණන්න ගිහිල්ලා සිරගත වෙලා දේවට නඩුත් තියෙනවා. අපි කල්පනා කරේ රජයේ හැටියට මේ ගැටලු ටික විසඳා ගන්නකන් හරි බඩේරුඟු වගාවට යොදා ගන්න ඕනේ කියලා. දැන් කටයුතු කරානේ යනවා. වෙන කිසි ගැටලුවක් මේකේ නැහැ. අපි ගොවි ජනතාව ආරක්ෂා කරන්නත් දේශීය නිෂ්පාදනයේ වැඩි කරන්න ඒ අවශ්‍ය කටයුතු පසුබිම අපි මේ වෙනකොටත් කරානේ යනවා. ඉතින් අපි මාධ්‍ය වලින් අපි දැක්කා මේකට යම් යම් බාධාවල් තියෙනවා කියලා. ඒ බාධාවල් සියල්ල ඉවත් කරන්න වෙන විදියට මම අද උපදෙස් දුන්නා අපේ ඉඩම් අමාත්‍යංශයේ නිලධාරිවරුන්ට. ඉතින් මේ වෙනකොටත් අපේ ඉඩම් අමාත්‍යංශයේ ලේකම්තුමාට මම උපදෙස් දුන්නා කන්තලේ ප්‍රාදේශීය ලේකම්තුමියට කියලා මේ ඉඩම් ටික අක්කර 5 ගානේ తాවකාලිකව බෙදලා දෙන්න මේ කන්නේ වගාව සඳහා කියලා. ඉතින් ඒක තමයි අත්‍ය තත්ත්වේ. වර්තමාන රජයේ අපහසුතාවයට පත් වෙලා තියෙන නිසා මේ කන්න පහ වුණාම බඩිරු වගා කරලා වැඩක් නැහැ. ඒගොල්ලෝ අපහසුතාවයට පත් වෙලා තියෙන්නේ මේ අපේ නිලධාරිවරු ක්‍රමවේදයක් අනුව මේ සියල්ල කරාට යන්න කාලෙමදි වෙලා තියෙනවා. ඉතින් මම අදත් උපදෙස් දුන්නේ මිනුම්පත්තුමියටත් අපේ අමාත්‍යංශයේ ලේකම්තුමාටත් කන්තලේ ප්‍රාදේශීය ලේකම්තුමියටත් මේක පුළුවන් තරම් කඩම් කරලා ගොවි ජනතාවත් මේ ව්‍යාපාරිකයාත් බේරලා මේ නිෂ්පාදනයට අවශ්‍ය සහයෝගය ලබා දෙන්නේ. පහුගිය යාපාලන ආණ්ඩුව කාලේ අපේ රටේ සම්පත් විකුණා කෑමේ එක අවස්ථාවක් තමයි කන්තලේ ෆැක්ටරිය සහ ඉඩම් ටික මංකොල්ල කෑම. ඒ පිළිබඳව ඉතාම පැහැදිලිව මාධ්‍ය වලින්
සඳහන් කළා. ඉතින් ඒ නිසා මේක නිවැරදි කර ගැනීම සඳහා සහ රටේ ජනතාවගේ සහ සියලු දෙනාගේම මේ කන්තිලේ පිළිබඳව අවධානය යොමු කිරීම පිළිබඳවත් ඒ මාධ්‍ය ආයතනවලට මගේ ස්තුතිය ගෞරවය පුද කරනවා. වකකිව යුතු මාධ්‍යයක් ලෙස ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටීමට සියත ප්‍රවෘත්ති සූදානමින් උතුර උතුරු මැද යන පළාත්වලට බෙන්ම ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ ඇතම් ස්ථානවලට මිලිමීටර 101ම වූ තද වැසි ඇතිවිය හැකි බව කලුනිදා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු සහ උතුරු මැද පළාත්වල ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ ඇතම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ අතර දින දෙකක් පුරා ඇබහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ත්‍රිකුණාමලයේ සුමේදගම ප්‍රදේශයේ නිවාස ජලයෙන් යට වී තිබුණේ මේ ආකාරයෙන්. එමෙන්ම ත්‍රිකුණාමලය වෙරළ තීරයට මේ දිනවල දැඩි සුළං තත්වයක් සහ වර්ෂාව පතිත වන බැවින් දිවරයින් හට මුහුදු යෑමට නොහැකි තත්වයක් උද්ගත වී තිබෙනවා. තවද අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් යාපනය නාගදීප දූපතවට ප්‍රදේශයන්හි මොහුදු රළ ඉහළ ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එසේම යාපනය මහනගර සභාවට මායිම්ව පිහිටි වෙරළ තීරයේ නිවාසවලට මොහුදු ජලය පැමිණ තිබෙනවා. එමෙන්ම අධික වර්ෂාවත් සමග කහවත්ත මුස්ලිම් විදුහලේ තෙමහල් ගොඩනැගිල්ලේ පහතමාලේ පන්ති කාමර දෙකක් මතට ආරක්ෂිත තාප්පයක් සමග පස් කණ්ඩියක් කඩා වැටී තිබෙනවා. මේ වර්ෂාවේ තියෙන විශේෂත්වය තමයි මේ වර්ෂාව ඉතා සුළු කාල පරිච්ඡේදයක් තුළ විශාල වර්ෂාපතනයක් ලැබෙනවා. ඊට අමතරව අකුණු අනතුරු සහ తాවකාලික තද සුළං ඇති වෙනවා. ඉතින් මේ පිළිබඳ අවධානය යොමු කරන්න කියන එක අපි ජනතාවට මතක් කරනවා. විශේෂයෙන්ම ගොවි ජනතාව මේ වෙලාවේ දෙවන අන්තර් මෝසමත් එක්ක ගොවිතැන් කටයුතු ආරම්භ කිරීමට තමයි බලාපොරොත්තු තියෙන්නේ. හැබැයි කෙසේ නමුත් මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මේ අකුණු අනතුරු වලින් සිදුවෙන හානි වළක්වා ගන්න. විශේෂයෙන්ම ලෝහමය ද්‍රව්‍ය අඩංගු භාණ්ඩ වලින් වැඩ කටයුතු නිගලෙන්න එපා. මේ වර්ෂාව තියෙන අවස්ථාවේ ඊට අමතරව ගෙදර දොරේ විදුලි තුපංග පේනෝලින් ගලවලා ඉවත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ සවස් ජාමයේ ඇති වෙන වර්ෂාපතනය අපි ඉදිරි දින කීපය තුලත් අඩු වැඩි වෙමින් බලාපොරොත්තුවත් තියන්න පුළුවන්. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. කොරෝනා වෛරසය වැළඳුණු අයගේ ආශ්‍රිතීන් සහ අවදානම් ප්‍රදේශවල සිට පැමිණි නිරෝධායන ක්‍රියාවලියට ලක් කර ඇති වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පවුල් 150ක් සඳහා රාජ්‍ය විසින් ලබා දෙන රුපියල් 10,000 අත්‍යවශ්‍ය භාණ්ඩ මලු ලබා දී තිබෙනවා. රත්නපුර කොට්ටාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව නිවිතිගල දෑල ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. ග්‍රාමීය ආර්ථික සංවර්ධන කටයුතු සඳහා වන ජාතික වැඩසටහනේ තවත් වැඩසටහනක් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. මෙම අවස්ථාව සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු වවුනියාව මන්නාරම මුලතිව් දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන් සහ මැති අමතිවරුන් එක්ව සිටියා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලායි රසායනික ක්‍රීඩාංගණය සහ කළමනාකරණ මධ්‍යස්ථානය සඳහා වූ මුල්ගල තැබීමේ උත්සවය කලන්තායි ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් නේකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. පුඩලු ඔය ගම්පොළ මාර්ගයේ පාලුවත්ත ප්‍රදේශයේදී ලොරි රථයක් අඩිසියයක් පමණ ප්‍රපාතයකට පෙරළී යමෙන් බරපතල තුවාල ලබා ගම්පොළ මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. අනතුරට හේතුව රියදුරට නිඳ යාම බව මූලික පරීක්ෂණවලින් හෙළිව තිබෙනවා. අහංගම නාකන්ද ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටීමෙන් එම නිවස ඉදිකරමින් සිටි සේවකයෙකු කොන්ක්‍රීට් තට්ටුවට යටවී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 58 හැවිරිදී මෙදිගම නාකන්ද ප්‍රදේශයේ පදිංචි තිද රුපියෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙන්න මීට ටික වෙලාවකට පෙර ලැබුණු පුවතක් COVID-19 නව ආසාදිතයින් 305 දෙනෙකු අද පසුරුවන විට හමු වී තිබෙනවා. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ 14590ක් ලෙසයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.